අයිබෝවන් කියලා පිළිගන්නවා දත්වාල හැමෝම. අද මම ඕගොල්ලන්ට ගෙනාවේ මගේ දවසේ ආහාර සැලසුම් වෙන විදිහ. ඉතින් මම ඕගොල්ලන්ට මේ channel එකටම දානවා කියලා හදපු වීඩියෝ එකක් නෙමෙයි, වෙනත් අවශ්‍යතාවයකට හදපු එකක්. ඒ නිසා බත් කන දවසක් නෙමෙයි. නමුත් සරල ආහාර වට්ටෝරු කීපයක් තියෙන නිසා මට හිතුණා ගිය සැරේ වීඩියෝ එකේදී නංගිලා කීප දෙනෙක් කිඩ්ලිමක් කරලා තිබුණා වෙලාව තියෙන විදිහට මේ වගේ වීඩියෝ කරන්න කියලා. ඉතින් මම ඕගොල්ලන්ට අද ඒ වගේ වීඩියෝ එකක් දාන්න හිතුවා. අනිත් එක තමයි සමහර විට ඉස්සරහට ගොඩක් වෙලාවට වෙනස් වීඩියෝ එයි. මොකද එකම දේ එකම විදියට හදලා ඇත්තටම දැන් හරිම කම්මැලි වීඩියෝ එකක් හදන්න. ඒ නිසා වෙනස් විදිහේ වීඩියෝ ටිකක් ඉස්සරහට ඕගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඕගොල්ලන් දන්නවා ගිය සැරේ වීඩියෝ එක බැලුවා නම් මම උදේට බබාලා නැගිටින්න කලින් කැපුචිනෝ එකක් හෝ තේ එහෙම නැත්නම් මට ඒ අවශ්‍ය දේ ඒ දවස අනුව බොනවා උදේ හත් උදෙම්ම. ඊට පස්සේ තමයි උදේ කෑම වේල ගන්නෙ. ඉතින් අද උදේ කෑම වේලට මම ඕට්ස් තමයි ගොඩක් වෙලාවට මම ඕට්ස් හදන්නේ උදේ කෑම වේලට. මේ වගේ ඕට්ස් ටිකක් අරගෙන මම මේකට වතුර වලින් තමයි අද ඉස්සල්ලාම ඕට්ස් ටික තඹ ගන්නෙ. මේ විදිහට තඹගෙන ඒකට මම කෙසෙල් ගෙඩියෙන් භාගයකුයි මෙලි මිදි ටිකකුයි එකතු කරනවා. මොකද කෙසෙල් මෙහෙ තියෙන ඒවා ගොඩක් ලොකුයි. ඉතින් භාගයක් මම මුලින් එකතු කරනවා. ඊට පස්සේ මම මේකට ෆ්‍රෙෂ් කිරි ටිකක් එකතු කරනවා මේ විදිහට. මම සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් හදනකොට ලුණු එකතු කරන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ගේ රස අනුව එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ වියලි මිදි ටිකකුයි කජු ටිකක් එකතු කරගන්නවා. ගොඩක් නෙමෙයි, කජු මද 5ක් 6ක් වගේ තමයි කපලා මම එකතු කරගත්තේ. ඊට පස්සේ ඉතුරු කෙසෙල් ටික මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් මේක මම මේ විදිහට හදනකොට බබාලටත් මහත්තයාටත් අපි හැමෝටම මේ වගේ උදේ ආහාර වේලියක් තමයි ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ දවල් උදේ තේ වෙලාවේදී මම ග්‍රීන් ටී එකක් තමයි ලෑස්ති කරන්නේ මේ විදිහට. මොකද දවල්ට මහත්තයා නැහැ. ඉතින් බබාලා ඉන්නේ. බබාලට අවශ්‍ය දෙයක් දීලා මම මේ විදිහට මට ලෑස්ති කරගන්නවා. ඉතින් මේ ග්‍රීන් ටී එකත් එක්ක මම හදාගෙන තියෙන බිස්කට් එකක් කනවා. මේකට මම මේ බිස්කට් එක හදලා තියෙන්නේ සැරට. කියන්නේ මම පැණි රස සාමාන්‍ය විදිහට හදන බිස්කට් එකක් නෙමෙයි, සැරට තමයි මම හදලා තියෙන්නේ ලූණු හැම එකතු කරලා. ඊට පස්සේ දවල් කෑම එක. දවල් කෑම එකත් අපි හතර දෙනාට මේ විදිහට තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ ප්‍රමාණය අපි හතර දෙනාට මැති මේ කුස්කුස් මම හදන්නේ අද. මේ විදිහට වතුර ටිකක් දාලා තැම්බෙන්න තියෙනවා. තැම්බෙන්න තියෙනකොට ලුණු ටිකකුත් දාන්න. එතකොට කුස්කුස් වලට හොඳට ලුණු ටික අල්ල ගන්නවා. ඊට පස්සේ ග්‍රීන් පීස් ටික, අවශ්‍ය එළවලු, කැරට්, බෝංචි, ග්‍රීන් පීස් මම එකතු කරේ. ඉතින් ඕගොල්ලන්ට සුදු ලුණු, ලුණු, කරපිංචි වගේ දේවල් එකතු කරලා රස කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ලුණු සහ ගම්මිරිස් මම මේ දෙක විතරයි එකතු කරේ බබාලට දෙන්න නිසා. ඕගොල්ලන්ට පුළුවන් කෑලි මිරිස් එහෙම එකතු කරලා රස කරගන්න මේ විදිහට. ඊට පස්සේ තඹගත්ත කුස්කුස් ටික එකතු කරනවා. මම එළවලු ගොඩක් වෙලා තඹන්නේ නැහැ, විනාඩි 2ක් 3ක් විතරක් තමයි අඩු ගින්දරේ තියලා තඹගන්නේ. ඊට පස්සේ මම මේකට පොඩි තක්කාලි කිඩි කීපයක් කපලා දානවා. දාලා මේ ටික හොඳට කලවම් කරගන්නවා. ඉතින් මේකත් එක්ක කරි එකක් තිබ්බොත් ගොඩක් රසයි. මම කලින් මේ වගේ රෙසිපි එකක් ගෙනත් තිනවා කුස්කුස් වලින්. ඉතින් කරි එකක් තියලා තිබ්බොත් අපේ රසට අපිට හදාගන්න පුළුවන්. මම මේ විදිහට ඔලිව් ගෙඩි කීපයක් එක්ක තමයි කෑමට ගත්තේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් බබාලට පරිප්පු හොදි, කිරි හොදි, අල හොදි මේ වගේ දෙයක් එක්ක සැර අඩුවෙන් හදලා දෙන්න. ඊට පස්සේ හවස මගේ තේ වෙලා වෙනකොට ඊට මම මේකට පළතුරු, කැමති පළතුරු වර්ග ටිකක් එකතු කරලා මේකට යෝගට් ටිකක් එකතු කරනවා. පැණි රස නැති ෆැට් එක අඩු. ඊට පස්සේ මේකට මේ එකතු කරේ මම ගෙදර හදාගෙන තියෙනවා කජු, රට කජු, ඒ වගේ ඕට්ස් එහෙම දාලා බබලට බිස්කට් හදනකොට අවන් එකට දාලා මේ පැණි ටිකක් දාලා මම ඒක හදන විදිය ඔයගොල්ලන්ට කියන්න. ඉතින් ඒකෙන් තමයි මම මේ වගේ දෙකදී එකතු කරගන්නේ. ඊට පස්සේ රෑට අපි සාමාන්‍යයෙන් 6:00 7:00 වගේ වෙලා වෙනකොට කෑම ගන්නවා. ඉතින් ඒ වෙලාවේදී මම චුට්ටක් කෑම අඩුවෙන් ගන්න රෑට. මොකද මම පොඩ්ඩක් කෑම පාලනය කරන නිසා. ඉතින් මේ වගේ සලාද එකක් තමයි
මම ලෑස්ති කරන්නේ. බබාලත් මේ සලාද දෙකට ගොඩාක්ම ආසයි. ඉතින් ඒගොල්ලන්ටත් මම පොඩි සලාද දෙකක් වෙනම ලෑස්ති කරලා දෙනවා. මේ දේවල් අවශ්‍ය දේවල් ඉතින් ඔයගොල්ලන්ගේ රසට එකතු කරගන්න පුළුවන්. හරිම ලේසි. ඔයගොල්ලන් දැක්කන මේ කෑම්වේල් සියල්ලම හරිම ලේසි ඉක්මනින්ම ලෑස්ති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මම ඔයත් මේ තියෙන්නේ එකතු කරන්නේ. මම ඔයගොල්ලන්ට පෝස්ට් එකක් විදිහට මේ රෙසිපි එක ලිව්වා. ටොෆු වලින් ප්‍රෝටීන් බෝල්ස් කියලා මට මතක විදිහට මම ලිව්වා ඔයගොල්ලන්ට රෙසිපි එක. ඉතින් ඒව තමයි එකතු කරගත්තේ මම. මොකද රැයට මම කාබෝහයිඩ්‍රේට් විදිහට මොනවත් ගන්නෙ නැහැ. ඉතින් මේ විදිහට සලාද දෙකක් තමයි මම ලෑස්ති කරගත්තේ රැයට. ඉතින් හරිම ලේසි. ගොඩක් දේවල් නැහැ. හොදන්න ගොඩක් දේවල් එකතු වෙන්නේ නැහැ. ඒ වගේම කුස්සියට ලොකු වෙලාවක් යන්නේ නැහැ. නමුත් සම්බල ආහාර වේලක් ගන්න පුළුවන්. ඉතින් අපිට හරිම ලේසි. බබාලට මම රැයට මේ වගේ සලාද දෙකක් හදලා ඒගොල්ලන්ට පැස්ට් හදලා දෙනවා, බබාටත් මහත්තයටත්. ඉතින් එතකොට ඒගොල්ලන් කෑම වේලක් සම්බල වෙනවා. මගේ දවසත් ගොඩක්ම ඉතුරු වෙනවා මට උයන්න යන වෙලාවෙන්. මොකද මම සතියේ දවසක කෑම වේල් හදන්න අවශ්‍ය දේවල් ලෑස්ති කරනවා මුලින්ම. ඉතින් එහෙනම් ආයෙම දවසක ඕගොල්ලන්ට තවත් වීඩියෝ එකක් අරන් එන්න සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඕගොල්ලන් හැමෝටම.